අයිබෝවන් සීකට් සෝ් නේච සීකට් සහන නේචකට යන්න මේ ලෑස්තුවේ නොවේ ඉර යිති සිංහරාජ මේ ජයවිර මහත්තය ගෙදර විනුරයි මායි උද්දිකයියයි අපි තුන් දෙනා දැන් මේ උදේ පහයි කියලාව ඔගලන්ට පොඩි හෝඩුවාවක් දෙන්නේ දෙ හතරා මාටවත් අවදි වෙන්න ඕන තැනකට ගියහන් හරිද ඊට පස්සේ තමන්ගේ අවශ්‍යතාව කොහොම ඉෂ්ට කරගෙන පහයි කාල වෙනකොටවත් එතනින් යන්න ඕන ළඟද දුරද කියලා නැහැ ඊට පස්සේ ඔක්කොටම කලින් තමන් ඉන්න වටපිටාවේ පරිසර පද්ධතිය ගැන සද්ද ගැන බොහොම අවධානය යොමු කරනවා සමහරවිට අපි දන්නේ නැහැ ස්තූප වේද කියලා තියෙන්නේ මේ අපේ අවශ්‍යතාවයට අදාළ බලාපොරොත්තු නේ ඒක නිසා ඊට පස්සේ බෙහෙත් ඒත් බොනෝ නම් එව්වා ගන්න නේ තේරන් අපි බොන්නේ සම්මතේ කන්නේ බොහොම කලාතුරකින් 10ට 11ට ඊට පස්සේ මේ වගේ දැනිනුර මේ කැමරා චෙක් කරනවා බැටරි චාර්ජ් වෙලාද ඒවැ ප්‍රශ්න දිනවද එරස් වෙනවද සීතල අල්ලලා මොනවා හරි ඕන් වෙන්නේ නැද්ද ඒක ඔක්කොම බලනවා නේද විදුර ඒක වැදගත් නේද ඊට පස්සේ මේ ගයිය මැතිනිය අක්කයිව මට මේ පොත පොතයි චාට් එකයි දෙකම එව්වා මහා සතිපට්ඨාන සූත්‍රය දැන් ඉතින් මේක පටන් ගත්ත කියවන්න සතිපට්ඨානයේ ප්‍රායෝගිකව වඩමු කියලා පූජ්‍යපාද පලුගස්සව සද්ධාදිස ස්වාමීන් වහන්සේ ඈ හිතනෝනේ මොනවද මේ මිනිස්සු ගියාම කරන්නේ කියලා මේ ඔක්කොම ඔලුවට දා ගන්නවා එහෙනම් අපි දැන් ඕගොල්ලන්ට දෙයක් පෙන්නලා ඒක ඔලුවට දා ගන්න ඒක සිතුවිල්ල බවටපත් කරලා සතුටක් ඇති කරන්න නව දැනුම් සම්මාරයක් එක්කව කරන්න යනවා මෙතනින් පිටත් වෙලා යන් ගිහින් බලමු කවදාද හොයාගන්නේ කියලා රංජිත් එක්ක ඔන්න අපි ආවා රංජිලගේ ඉස්සරහට බලන්නකො ලස්සන ඈ මේ වැට එයාගේ පුවක් කරබ යට තේ කෑල්ල උඩත් තේ කෑල්ල වෙන කාගේද මෙන්න අපේ රබල හරි ඒගොල්ලෝ කවද මේ පටිගත කරන්න කියලා බලමුකො මේ කැමෝෆ්ලාජ් එන්නේ ඇයි අපි ගේ පරිසරයම කොටසක් විදිහට පේන්න එක ඉරියව්වකින් බලන්නකො දැන් මේ එක ඉරියව්වකින් නොසෙල්වි ඉන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි ඊට පස්සේ ඉන්නේ මේ උද්දිකයිය කකුල තියන්ගෙන ස්වරූපයම බලන්න හරි එතකොට මේක පැය ගානක් මේ විදිහට ඉන්න වෙන වෙලාවල් තියෙනවා. එහෙම නොහිටියොත් අපිට අවශ්‍ය දේ කරගන්න බෑ. ඒ නිසා මෙන්න මේ ඡායාරූපකරණයේදී වීඩියෝකරණයේදී මිනිහෙකුට ගුණාත්මක තලයේ ශිල්පියෙකුට එකතු වෙන දේවල් තමයි මේ විනය සහ ශික්ෂණය. මේක මේ කායික විනයක් නේ අපි මේ කතා කරන්නේ. මානසික විනයත් වැදගත්. මානසික විනයත් වැදගත්. ඉතාම වැදගත්. මේ රංජි. මේ ඉන්නේ කවුද මේතකොට මේ? ඔය ඉන්නේ මැටිකොරුවක් අපි සිංහලෙන් කියන්නේ ස්වේටි ලේක් ක්‍රේක්. ස්වේටි ලේක් ක්‍රේක්. දැන් මේ අටවගෙන මානගෙන බලාගෙන ඉන්නෝ දැන් ආවා ගියා ඒ දැන් මේ රංජි දැන් කොයි වෙලාවටද මෙයා හැමදාම එනවද නැත්නම් මෙන වෙලාවක් තියෙනවද දැන් මේ අපි උදේ 6 නෙමෙයි 5:45 ඉඳන් මානගෙන හිටියේ මූන් නේවාසික කුරුල්ලෙක් අපි සිංහලෙන් අපු මූට කියන්නේ මැටිකරුවක්ක කියලා අපි ඉංග්‍රීසි මූට කියන්නේ ස්වේඩි රේ ක්‍රේක් කියලා නමුත් මූ වගුරු බිම් ආශ්‍රිතව වැඩි වැසින් ගැවසෙන නමුත් ඇත්තටම බලන්න හරි අමාරුයි අපි සමහර වෙලාවට මූ බලන්නේ
එක උඩකින් දැන් මේ නමුත් මේ මගේ අයිබිල වගේනේ අපි වෙනද බලන්නේ නේ අර පල්ලේ පැටව තුන් දෙනෙක් එක උන්න වෙලාවෙත් එහෙමනේ අපි බැලුවේ ඔව් නමුත් මෙතෙන්දී අපිට හොඳට මේ බලා ගන්න පුළුවන් හැබැයි මූ බලන්න පුළුවන් වෙලාවක් තියෙන උදේ 6ත් 6:30ත් අතර තමයි මේ වගේ හොඳට දැක ගන්න පුළුවන් දැන් රන්දි මුලින්ම මට කිව්වහම මේක මේ මෙහෙම එකක් කියලා මම හිතුවේ නෑ කොහොමටවත් අර චරපල්ලේ හයිටප් එකෙක් මේ තේවත්තක් අස්සේ බලන්න වෙයි මේ නික අපිව ගෙන්න වැඩක් වගේ මට තේරුනේ හරි නමුත් එහෙම ඉන්න ඕනේ ඇවිල්ලා ඔව් මං සමහර විට මේ මෝ එන වෙලාවල් සටහන් කරලා අන්තිමට තමයි වැඩිපුරම ඇහිලා තියෙන්නේ උදේ 6ත් 6:30ත් අතර කාලය තුල තමයි වැඩි වාර ගණනක් සටහන් වෙලා තියෙනවා. ඔය රස්සාවට යන නිසා ඊට පස්සේ බලන්නත් සමහරලාට වෙන්නේ නැතුව ඇති. ඔව්. නේද? ඔව්. නමුත් අර වෙලාවේ ආවොත් එහෙම හොඳ ලයිට් එකක් ඇතුලේ ලස්සන දෙයක් කරගන්න පුළුවන්. හොඳ පින්තූරයක් ගන්න සහ බලන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ දැන් ඔයා හිටියොත් එහෙම මේකට අදාළ ශික්ෂා පද ටික ගයිඩ්ලයින් ටික හැසිරෙන්න ඕන විදිය ගියත හැකි. දැන් එහෙම නැතුව මේ වීඩියෝ එක බලලා ආවොත් ඔයා නොහිටියොත් දැන් හොයාගත්තොත් එහෙම කෙනෙකුට මොකක් හරි ගයිඩ්ලයින් එකක් දෙනවද? මාව සම්බන්ධ කරගත්තොත් මට පුළුවන් ඒකට මේ සහයක් වෙන්න. ආ රයිට්. ඒක තමයි. ඔයාගේ ගිය ළඟ තියෙන්නේ ඉතින් මේක නිසා මේ මයි මිදුලේ මේ මයි ගේ ආස්සේ වගේ ඉඳන් බලන්න පුළුවන්. ඔව්. මේ නම් නොම්බරේ කියන්න කොහොමද මර පරණ නොම්බර දැන් තියනොත් දන්නෙත් නෑ. 0.71 58 38 448 ඔය නම්බරේ මම WhatsApp සම්බන්ධ කරගන්නත් පුළුවන්. හරි. කොහොම හරි ඇවිල්ලා මෙතනින් බල. දැන් මෙතන මේකට අමතරව වෙන මොකුද කුරුල්ලෝ තව ඉන්නේ? අපි බැලුවාද ඉන්ඩියන් පිටා. ඔව්. තව බලා ගන්න පුළුවන් මෙතන හැංගින් පැරට් බලා ගන්න පුළුවන්. අවිච්චියා බලා ගන්න පුළුවන්. තව බ්ලැක් හෙඩ් කුකු ස්ට්‍රයික් බලා ගන්න පුළුවන්. ප්‍රම් හෙඩ් පැරකිට්, ලේයර්ස් පැරකිට්. යසේ යලෝනේ පුට් පැක ඒ වගේ ශ්‍රී ලංකා මයිනා පිට්මි වුඩ් පැක ඒ වගේ ශ්‍රී ලංකා සොලෝ ඒ වගේ කුරුල්ලෝ ටිකක් මේ මෙතෙන්දී මගේ මේ නිවස අවස අවට බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි කියන්නේ සමහර කුරුල්ලෝ උදේ කාලේ දැක ගන්න පුළුවන්. සමහරව දෙකෙන් පස්සේ දෙකෙන් තුන වගේ පස්සේ තමයි බලා ගන්න පුළුවන්. දැන් මේ වහිනවනේ නිතර දැන් වැස්සොත් එහෙම ඒ වගේ වෙලාවක මෙතන රැඳුනොත් එහෙම ඒත් කුරුල්ල දකින්න පුළුවන්ද නැත්නම් වැස්ස පෑවුවම වර්ග පහ අඩු අවම ඔය මම කියපු වර්ග වලින් අවම පහක්වත් බලා ගන්න පුළුවන්. පහක්ක් බලන්න පුළුවන්. ඔව්. ඈ? ඔව්. කිසි බාධාවකින් තොරව. ඔව්. නේද? ඔව්. දැන් ඒ අත්දැකීම ගන්න අවස්ථාව තියෙන ඕන හැටියේ. එතකොට මීදුන් නගින කඳු ප්‍රාන්තයේ මෙතන තියෙනවා ලස්සනට බලන්න පුළුවන්. ඈ? යාන වාහන ගියා කියලා එහෙම කිසි ගැටලුවක් නැද්ද සත්තුවේ? කුරුයි උණ්ඩනේ. ඔව් සමහර කුරුල්ලන්ට ටිකක් හුරු වෙලා තියෙනවා. මොකද මෙතන පාරක් තියෙනවා මේ මගේ මිදුළු ඉස්සරහින්. ඒක ඒකත් එක්ක. දැන් මේ 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 ගෙදර දැන් ඉන්න හිටින්න පුළුවන් ඉස්සරහදී නේ අපිට. ඔව් තව ටික කාලෙකදී. ආ. එහෙනම් පහසුම සැලසන බලාපොරොත්තු වෙමින්. ආ. ආ සුගල් දැන් මේක ඇතුළත් මම බෙන්නන ඕනේ. දැන් ඔයත් එක්ක රවුමක් ගහන්න පුළුවන් නේ ඔකේ. ඈ. දැන් මේ කවුද මේ රංජිත් අපි මේ බලන්නේ ඔයාගේ කෙහෙල් මලේ. ගිරාමලිත් එක්ක සිලෝන් ලෝරිකීට් කියලා අපි කියන්නේ. මොකද ලංකාවට ආවේ නිකයි. ඔව් ගිරවුගෙන් පොඩිම ගිරව. ඔව් හරිම ලස්සනයි නේ. හැංගින් පැරට් කියලා කියනවා අපි. ආ යා යාට රෙහා එහෙලත් වහලා ඉන්නවා නෑනේ. ආ ලස්සනට දිනේ මේ මේක කාමරය. මේක ඔයා දින්නේ මේ කෙනෙක් අහම මේ ඔෆිස් කාමරය මෙයාගේ. හරි ඒක මේ ලයිට් උත් නෑ නේ ලස්සනට දිනනවා. තව හදන්න පොඩි දවසක් ගන්නවකෝ. අර ආඩියෝ ලේන පුළුවන්. මේ ටීවී පේනවද? ඔව්. මම පුටුවට හදන්න ඕන අලුතේ වියන්න ඕන නේ. මේ සම්මානෙකුත් හම්බෙන්නේ. මොකද්ද මේ හම්බෙන්නේ? මේ මෛත්‍රී පාල උන්න හැදෙන්නේ. ඒ මේ සිංහරාජයේ ආපු සුද්ධ කණ්ඩායම මේ කැලේ සත්තු එකතු කරලා මම උඹ අල්ල දුන්නා. මේ ඔයාද ටීම් එකද? අපි කණ්ඩායමක් එක්ක. ආ කණ්ඩායමක් එක්ක එකතු වෙලා මේ කරපු මම ඒ මම තමයි ඒක ඔත්තු ලබා දුන්නේ. ඒකින් මට ඒකට මේ ජනාධිපතිවරයෙන් ප්‍රශංසා මේ ගරි සහස් ටැග් සල්ලි. ආ එහෙනම් ලොකු ගාන කම් වෙන්නේ නැති. ඈ ඉවහන්නේ අපි කරන්නේ. සම්බන්ධේ හාඳුරු මෙතන ඉන්නවා. මේ අරයනේ. ඔව් ඔය බස්සපෙල්ල තමයි ගියේ මේ හැදුවේ. ඔව්. ආ
මේ බස් අපි ඉන්නල තමයි මේ ගේ හැටි ටිකක් හරි මේ ලස්සනට එකලස් කරලා විරිලක් හරි අන්න ඒ බස්සට උපහාරයක් පිණිස රංජි මේ යවුල නේ සාමුදල්ලම දීලා තිනවා අන්න ඒක දැක්කද කෙලෙහි ගුණ දක්වන මිනිස්සුයෝ අතන ඊට පස්සේ කැම කමරි පින්න ඕසි දිනු මේ ආමර පින්නන්න යන්නේ නැහැ දැන් මේ ලයිට් ඕන්න මේ මොන දුරු දුරු ගාලා කිගෙන ඉන්නෝ ආයි ලයිට් එක පිටිලා ලොකද ගමන්නේ ඔබ කියන්නේ මොන රංජි ආ ලයිට් එක දිනනවා ආ හරි ඌස්ති බුද්ධිර හරි අස්සන උයා පියාගෙන ගන්න බුණ ගෑසුත් තියෙනවද ආ ගෑස් ලිපකුත් තියෙනවා හරි ඉක උයාගෙන උනා කන්න පුළුවන් නේ මේ තියෙන්නේ මේ ඔයගොල්ලන්ට අහම මේ ඔක්කොම වෙන්නන්නේ දැන් මේ රංජියා මේ ජුරු ජුරු ගෑවට මම මේ පස්සේ මන් මරුන් ගන්න එපා ඒක හොඳ නෑ කියලා අම්මට උඩු මෙන්න නේ ඔන්න එහෙනම් අපි අපේ කතාව මෙතකින් නිමා කරන්න හදන්නේ මේ ලස්සන බිම වැස්සත් එක්ක පින්සාරණින් දත්තන්න පුළුවන් ඈ වැස්ස ඉවරනකොට අවුරැල්ලක් වටනොත් එහෙම කුරුල්ලෝ යායක් දකින්න පුළුවන් ඒ බිමේ සැරිසරන්න දවසක එන්න කියලා ඕගලන්ටත් යෝජනා කළා පුවක් කරඹ ගාවින් ගිහිල්ලා මෙන්න මෙහිම අර කන්ද දිහා බලලා අපි සමුගන්නවා ජය වේවා මන්දාරං අද දවසේ